මේ සිද්ධිය පිළිබඳව ඔබ ඩීල් එක දැන් මේ කාත් එක්කද රාජපක්ෂලාට එක්කෝ කොටි නැගිටිනෝ නාට්‍ය වේදිකාගත කළ යුතුය එතනම් ISNO වේදිකා නාට්‍ය ජනගත කළ යුතුය කොටි නැගිටීමට තැනක් නැහැනේ මාකට් එක කිසිම රටක කොරෝනා මර්ධනේ හමුදාවට බාර දුන්නේ නැහැ අස්සියෝ ගස්නක් ගලා රිලව් දුවන්න දැම්මයි කීර්ති රත්නායක දන්න දේ රෝ එක දන්නේ මාව නිකරුණේ අත්අඩංගුවට ගත්තා එදා රාත්‍රියේ මාව මරන්න හැදුවා සාස්සාලේ ඔබට විරුද්ධව කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා කීත්‍යත් දැකපු ගමන් ඇඳට ගන්න හිතනවා කියලා එයා හිතනවා ජානකී ඔබට සල්ලි දෙන්න ඔෆර් කරන්න වගේ ජාන की මට ඔයත් එක්ක ඇඳට නගින්න ඕනේ නෑ. නාමර මොනවා කරන්ද? රාමල් විනිශ්චකාරවරයෙක්ද? මේ නඩුව ෆයිල් වෙන්නේ රාජපක්ෂලාගේ වමනාවටනේ. රාජපක්ෂලා බයයි ලක්ෂ්මන් කුරේ එළියට ඇවිල්ලා කට ඇරියොත් කියලා. රාමල් රාජපක්ෂ කියනවා ආ ඒක න අපි බලා ගන්නයි. සාලි කෙලින්ම කියනවානේ ජානකී තමයි ඔයාව නටවන්නේ. ඔය හැරෙල්ල මෙතන මේ ඇටයක් මෙරිකලා තමයි පොලිසියට එච්චර ලොකු පාඩ් දැම්මේ. අසත් සාලි පාඩ් දැම්මා? හලෝ තමුසේගේ දුව තමයි කතා කරේ මට. මම කතා කරන්න ගියේනේ මම මූවින් ටාකර්ස් වලට CNC ගහලා තියෙන්නේ. මේක මගේ මෙරිට් එකක්. රාජපක්ෂලායි අසත් සාලිලායි කියලා කියන්නේ මේ එකම කාසිය දෙපැත්ත. ඉෂුවේ ගායි කතා කළෙත් නෑ දැන් තමයි හොඳ හරියන්නේ ඉරිණි අපේ මහින්ද රාජපක්ෂ එක්කත් ඇවිල්ලා හොඳ සම්බන්ධයක් පවත්වන ගිහිල්ලා තව අර නාකි විශ්ේ ගෙටත් කුසේ කියලා කියනවනේ අත්තරන් ඔය පින් ජොබ් එක තමයි කරේ උණුවතුරක් නිවල බොන අපේ മന്ത്രിතුමත් කෝටි 20ක් දාලා තියෙනවා ෆෝන් කම්පැනි එකට නෑයි World Trade Center එකට මාස 18ක් කුලිය ගෙවලා නෑ වැලේ වෙල්ලති ගන්නට ඉඳලා තියෙනවා යා ජෙනුවින් බිස්නස් එකක් කවදාවත් කරේ නෑ පොළු තියෙනවා ඉසුරු බණ්ඩාර ඉතින් මේ මගේ පෙම්වතිය මටත් මංචාවක් මර්විසිල්ලාගේ පුතා මාලකත් එක්ක තමයි මෙයා ගනුදෙනු කරේ ෆැමිලි කොලාද කොහෙද ඇවිල්ලා තියෙන්නේ එලිම සිද්ධිය फैमिली कर पो मिनी सुनट मम गेवाणी मैंने फैमिली नौकर पो मिनी सु लेट आवाम पास सलाका बालना लोव होंद श्रवणाधार विक्रमाराचि हियरिंग केयर මේක නම් නියම ජෙස්ට එකක්. ජෙස්ටා තේ කලාවේ රහස. ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් වශයෙන් මේ වන විට මුළු රටේම දැඩි අවධානයකට යොමු වෙලා තියෙන මාධ්‍යවේදියෙක් තමයි කීර්ති රත්නායක කියලා කියන්නේ හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් මට තොරතුරක් ලැබෙනවා. ඒ තොරතුර තමයි මට අවශ්‍ය වෙන ඔබත් එක්ක තහවුරු කරගන්න. මම යම් පමණකට දුරකතරෙන් තහවුරු කරගත්තා. නමුත් මං කිව්වා 2021 අවුරුද්දේ ඔබ මාස 6ක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඩියෝ ගහලා නැත්නම් රැඳවුම් බහරේ ඉන්නවා. ඔබ හිටියා CID එකේ. මාස කීයද CID එකේ? මාස 3ක්. 3. ඊට පස්සේ වැලිකඩ පන්දරා මැගසින් මැගසින් පන්දරා ගන්න. මට තොරතුරක් ආවා CID එක. ඔබට තියෙන සියලු චෝදනා ටික කොළඹ අධිකරණයේ හමුවේ ඉල්ලාස් කරගත්තා කියලා. මට තොරතුරු වැඩි එපා. මේක ඇත්තද? ඔව් ඇත්තක්. ඇත්ත. ඒ කියන්නේ PTA එක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔබට නගා තිබුණු සියලු චෝදනා වලින් ඔබ නිදොස් කොට නිදහස්. ඔව් ඊයේ එහෙම සිද්ධවීමක් වුණා. කීර්ති ඔබ ඩීල් කාරයෙක්. මේ සිද්ධිය පිළිබඳව ඔබ ඩීල් එක දැන් මේ කාට කාත් එක්කද මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඔබ උග්‍ර රාජපක්ෂ ප්‍රහාරකෙක් වශයෙන් තමයි මගේ සාකච්ඡා වල පෙනී සිටින්නේ. මට ඇත්ත කියන්න කොහොමද මේ විශ්මය දරක දේ උනේ? මම PTA යටතේ අතරංගුවට ගත්තු කාරණේ ඇත්ත. ඊට පස්සේ මට අපදීමක් සිදු වුණා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ අපදුන්නා ඒ අපදෙද්දී ත්‍රස්තවාදයේ මැඩල් වීමේ පනතේ අර්ථයේ අත්අඩංගුවට ගත්තු මාව ඒ ක්ලෝස් එකෙන් ඒ කියන්නේ ඒ නීතියෙන් මාව ඉවත් කරා ඒ කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතේ අර්ථයේ ගුණ කරපු චෝදනාවලින් ඉවත් කළා ඔව් ඒ පනතේ අර්ථයේ නැතුව ලංකා ඉනිස් එකට මාල් දීපු ලිපි සම්බන්ධයෙන් මේ පාස්කු ප්‍රහාරය ගැන ලිව්වේ කොහොමද ගෝඨාභය ගැන මේ තොරතුරු ලිව්වේ කොහොමද මෙවර තොරතුරු දුන්නේ කවුද කියන ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කර යුතුයි කියන පදනම යටතේ තමයි මාව මගේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් සිද්ධ වුනේ දැන් දැන් උතර ඒකනොත් ඔබ නිදහස් ඒකනොත් නිදහස් ඒතර ඔබ PTA කනොත් නිදහස් මේ මම මේ කනගාටුවෙන් දුකෙන් අහනවා නෙමෙයි ආ මෝ කීර්ති වහ නිදහස්ද කියලා එහෙම එකක් නෙමෙයි හරිද ඒ කියන්නේ ඔබ සම්බන්ධව අර ලංකයි නිවුස් එකේ පළ කළ වාර්තා සම්බන්ධයෙන් සෙවීමක්වත් කිසිවක් නැහැ. දැන් ඔබ නිදොස් මිනිහෙක්, නිදහස් මිනිහෙක්. ඔව්. කීර්ති මට ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු ගණන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මිනිස්සු ඇතුලේ දුක් විඳිනවා. TN එක ෆයිට් කරනවා. ඊයේ පෙරේද 8 දෙනෙක් චන්ද්‍රිකා කුමාරතුංගට බෝම්බ තියපු 3 දෙනෙක් ඇතුළුව නිදොස් කොට නිදහස් කරයි කියලා තියෙනවා. මේ නිදහස් කළා කියලා තියෙනවා. ඒ කියන්නේ PTA එක යටතේ රඳවා ගත්ත. ඔබට කොහොමද මේ මේ වාග්ය ලැබුණේ? ඔබ අනාවරණය කරන්නේ බරපතල කාරණාවක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට. ඒකනේ කතාව? ප්‍රහාරයක් එල්ල කරනවා කියන කතාව ඔබ අනාවරණය කර. ඒක යටතේ තමයි ඔබ අත්අඩංගුවට ගන්නෙත්. එතකොට මේ කතාව ඇත්ත කියන එකද? මේක
යටින් ඔබ කර ප්‍රකාශය ඇත්ත කියන එක ආණ්ඩුව පිළිගත්ත කියන එකද? ආ ඔබ කිව්වා වගේ යම්කිසි ඩීල් එකක් සිද්ධ වුණා. ඒ ඩීල් එක තමයි මම පාස්කු ප්‍රහාරයට මාස 3කට කලින් ලිව්වා. පවතින මැතිවරණ සිටියම අනුව රාජපක්ෂලාට ඉදිරි මැතිවරණය ජය ගැනීමට නොහැක. ඒ ජය ගැනීමට නම් ජන විඥානය වෙනස් කළ යුතුය. ඒ සඳහා යම් නාට්‍යයක් වේදිකාගත කළ යුතුය. එක්කෝ කොටි නැගිටිනෝ නාට්‍ය වේදිකාගත කළ යුතුය. එසේ නැමැතිනම් ISNO ජිහාඩ් දෙනෝ වේදිකා නාට්‍ය ජනගත කළ යුතුය. නමුත් පවතින වාතාවරණය අනුව කොටි නැගිටිනෝ නාට්‍යයට ඉල්ලුමක් නැත. ඒ නිසා IS නාටකයේ වෙත යොමු විය යුතුය. ඒ අනුව මම ලෙව්වා IS ලේබලයට මුවා වෙලා ෆෝල්ස් ෆ්ලැග් ප්‍රහාරයක් ලංකාව තුල එල්ල වෙනවා කියලා. හරියටම මම මේ ප්‍රකාශ කරාට මාස 3කට පස්සේ ඒ මම කියපු ප්‍රහාරය සත්‍ය වුණා. කොහොමද මට නඩු දාන්නේ? කොයි ප්‍රහාරද ඔබ කියන්නේ? මේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය මම මාස 3කට කලින් ලියපු එක. ඒක සත්‍ය වුණා. ඒ කියන්නේ ඔබ කියන්නේ කොටි නැගිටීමට තැනක් නැහැ නේ මාකට් එකක් ආපහු. ඒ නිසා IS ප්‍රහාරය. එහෙම නැත්නම් ඔය මේ ප්‍රහාරය IS ප්‍රහාරයක් වශයෙන් ඔබ කියන්නේ? ඒක පෝල්ස් ෆ්ලැග් IS ප්‍රහාරයක්. IS ලේබලයට මුවා වෙලා ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මම කිව්වා. කවුද IS ලේබලයට මුවා වුනේ එහෙමනම්? IS ලේබලයට මුවා වුනේ මේ මම මේ සඳහන් කරන මේ පුද්ගල මම මීට පළවෙනි ඉන්ටර්වයුව එකේදී මම බොහෝ පැහැදිලිව සඳහන් කරා. මෙහි මහ මොලකරු ඉන්දියාවේ රෝ සංවිධානයේ දෙකට බෙදලා තියෙනවා. ඔවුන් ගෝඨාභය ඇතුළු ඒ ඔවුන්ගේ ඒ ඔවුන්ගේ සහචරයෝ ටික ඉත්තන් විදියට යොදාගත්ත කියලා. මම ලියපු කතාව ඇත්ත වුණා. ඉතින් කොහොමද මට නඩු දාන්නේ? ඊගාවට මම ලිව්වා මේකෙන් පස්සේ කොරෝනා ආවා. කොරෝනා එද්දි මම ලිව්වා මේ ලෝකේ කිසිම රටක කොරෝනා මර්ධනය හමුදාවට බාර දුන්නේ නැහැ. වෛරස් එකක් එක්ක යුද්ධ කිරීම හමුදාවට බෑ. ඒක බාර දුන්නේ වෛද්‍යවරුන්ට. නමුත් ලංකාවේ අපේ ගෝඨාභය මේකට හමුදාවට බාර දුන්නා. මොකද වුනේ? කොරෝනා ලංකා පුරා ව්‍යාප්ත වෙලා මිනිස්සු 20,000කට ආසන්න පිරිසකට ජීවිත නැති වුණා. ආර්ථිකයත් කඩන් වැටුණා. මම එදා ලිව්වේ අස්සයෝ ගස්නක් ගලා රිලව් දුවන්න දැම්මයි කියලා. මම කියපු දේ වුණාද නැද්ද? මට නඩු දාන්න පුළුවන්ද? මට නඩු දාන්න බෑ. ඊගාට මෙයා කාබනික විප්ලවයක් ගෙනාවා. ඔය කාබනික විප්ලවය කියන එක හඳුන්වලා දුන්නේ හිට්ලර්. හිට්ලර්ගේ මේ නාසි රෙජීමේ තිබ්බා හරිතාංශය කියලා එකක්. ලේ සහ පස සංකල්පයක් තිබ්බා. ඒක මේක තමයි මේ ගෝඨාභය ගෙනාවේ. මේ ලෝකේ හැම පැත්තෙම ගර්භාවට ලක් වෙලා තියෙන හිට්ලර් ලංකාවේ උත්කර්ෂයට නැගුවානේ. අපේ හාමුදුරුවෝ බණ කියද්දිම කිව්වා මේ ගෝඨාභයට හිට්ලර් වෙන්න කෙනෙක්, හිට්ලර් කෙනෙක් වෙන්න කියලා. එතකොට මේ කාබනික විප්ලවය ගේද්දි මම කිව්වා මේ රට යනවා සාගතයකට කියලා. වුණාද නැද්ද? වුණා. ඒ වගේම තමයි මේ ගෝඨාභය කියන පුද්ගලයා මම බොහෝ කාලයකට කලින් කිව්වා සායම් බාල්දියට වැද්ද නරියෙක් කියලා. ඒක එහෙම ඒ කතාව බොරුවක්ද? මම කියපු කතා හැම දෙයක්ම ඇත්ත වෙලා තියෙද්දී ඔබ කියපු දේවල් වලින් ඇත්ත නැවුනේ ඉන්දියන් මහකුම සරිස් කාර්යයට ඇටෑක් එකක් එනවා කියුව එක විතරයි. ඒ මම කියපු කතාව ඉන්දියානු බුද්ධයන්ස විසින්ම තහවුරු කරලා තිබුණා. එහෙම හැකියාවක් තිබුණා. මේක උනේ තලේබාන් සංවිධානය ඒ රටේ බලය අල්ලන දවසේ තමයි ඉන්දියාවේ ජනරජය ඇවිල්ලා තිබ්බේ. එදා ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව තිබුණා. ඒ ප්‍රහාරයත් ඒකත් ඉන්සයිඩ් ජොබ් එකක්. මේකේ මාව අත්අඩංගුවට ගන්නේ බානු ප්‍රකාශ් කියන තැනැත්තිය. මම ඉතාලම කිට්ටු සම්බන්ධයක් පවත්වපු තැනැත්තියට යාපු WhatsApp මැසේජ් එකක් කරහා. මේක මාව අත්අඩංගුවට ගත්තේ. මෙතන අතිවිශාල කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ඔබට තොරතුරු එන්නේ බානු ප්‍රකාශ් ගෙන්නේ? බානු ප්‍රකාශ් ගෙන් විතරක් නෙමෙයි. අද වෙද්දි මම මේ කලාපයේ ඉතා ඉහළ ආරක්ෂක අංශ නිලධාරීන් හැම එක්කෙනෙක්ම මගේ මම ලංකාවෙ ඉන්න පිළිගත් සෝස් එකක් විදිහට මම පිළි අරන් තියෙනවා. බානු ප්‍රකාශ් කියන්නේ ඉන්දියා හයි කමිෂන් එකේ ශ්‍රී ලංකාවේ මේ පොලිටිකල් හෙඩ්. ඒතොර ඇයගෙන් තමයි ඔබට මේ තොරතුරු වෙන්නේ. ඔබ කිව්වා ඇයත් එක්ක අපි මම හැම මම නිතර යනවා නේද කතා කරන්න. ඒ කතාව ඇත්ත. නමුත් එතෙන්දී ඇයගෙන් මම මේක තහවුරු කර ගැනීමට සඳහා සහ එයා දන්නේ නැත්නම් ඔවුන් දන්නේ නැත්නම් නිදහස් දවසේ ආරක්ෂාව තර කරන්නද කියලා මම මැසේජ් එකක් තමයි යවුවේ. ඒ මැසේජ් එක යවුවෙන් පස්සේ ඉන්දියන් තානාපති කාර්යාලය ෆස්ට් සෙක්‍රටරි මගේ දුරකථන අංකය එක්ස්පෝස් කරා. එක්ස්පෝස් කළා. එයා ලෙටර් එකක් යවුවා IGP-ට ආරක්ෂක ලේකම්ට සහ ජනාධිපති ඇතුළුව. ඔවුන් බැලුවා කවුද මේ පුද්ගලයා මේ ටෙලිෆෝන් අංකය හිමිකරු කියලා. ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා කවුද? ඔවුන්ට වැඩිමන ප්‍රහාරයක් කරලා ගන්න කීර්ති රත්නායක. ඊට පස්සේ මොකද කරේ? ඔවුන්
අපි ආරක්ෂක ලේකම් එතකොට අපේ දේශබන්දු මේගොල්ලා ජනාධිපතිට දුන්නා සර් මරු බඩුව මුට දෙන්න ඕන කියලා කළා. ඒ අනුව තමයි ගත්තේ. ඒක වැරදි ටාගට් එකක්. ඔබ වැරදි ටාගට් එකක්. වැරදිච්ච කුරුමානවා. ජීවිත ගණනාවක් රට ලේවිලක් වෙන එක වලපපු පුද්ගලයා. ඒ කියන්නේ ඔබ ඒ ප්‍රකාශය කරලා ඉන්දියන් හයි කමිෂන්ට ඇටෑක් එකක් එනවා කියලා කිව්වේ නැත්තම් එදා ඒ ප්‍රහාරය එල්ල වෙනවා. ඒක ස්ථිරයි. ඒක මම විතරක් නෙවෙයි ඉන්දියාවේ ආරක්ෂක අංශ බුද්ධ්‍යංශ පව තහවුරු කරලා තිබ්බ තොරතුරක්. කවුද කවුද ඒතර ගහන්නේ හයි කමිෂනට? හයි කමිෂන් එකට ගහන පුද්ගලයෝ මම ඒකේ නම් වශයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. නම් වශයෙන්ම කිව්වා. අර IS ඇටෑක් එකේ සහරන්ගේ නම දෙකට කිව්වාගේ. නමුත් ඒ පුද්ගලයා ලංකාවෙන් පැනලා එනකන් අපේ ආරක්ෂක අංශ බලන් හිටියා. ඒ පුද්ගලයා තමයි අද පකිස්තානට ගිහිල්ලා ඉන්නේ. ඒ පුද්ගලයා ගියන් පස්සේ තමයි අර ප්‍රියන්ත කියන පුද්ගලයා පුච්චලා මරන්නේ. අපේ මේක සිසියලට ගාමන්ට් එකේ. ඔව්. දැන් ඒ විතරක් නෙමෙයි අද වෙද්දි ඉන්දියාවෙත් මේ වෙද්දි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේ පුද්ගලයා සහරන් සහරන් සම්බන්ධයකින් දැන් ඉදිරියට දරව වෙලා තියෙනවා. මම මේක දවස් මම මේ වෙච්ච වෙන වෙනකොටම මම දන්නවා. එතකොට කීර්ති රත්නායක දන්න දේ මෙච්චර ලෝකෙ තියෙන විශාලම නෙට්වර්ක් එකක් තමයි රෝ කියලා කියන්නේ. රෝ එක දන්නේ තමන්ගේ කාර්යාලයට තමන්ගේ ගේතුලට ගහනවා කියලා. නෑ ඒක තමයි මම කිව්වේ. ඒගොල්ලා මේගොල්ලන්ගේ මෙහෙමනේ CIA රෝ කියලා කියන්නේ. අපි දන්නවා මෙතන මේ හා පැත්තේ ඉන්නවා ත්‍රස්තවාදීන්ට උදව් කරන මේ ඒජන්ට්ලා ටික මේ පිටියෙන් එහා පැත්තේ ඉන්නවා ත්‍රස්තවාදීන්ගේ ඒ ඔපරේෂන් මඩ පවත්වන පිරිස. මේවා මේ හැමෝම දන්න අපි දේවල්. මට කියන්න කීර්ති කොහොම හරි කීර්ති රත්නායකත් නීතියේ සහනය පිහිට ලබා ගත්තා. මම කියන්නේ දැන් රාජපක්ෂලත් එක ඩීල් එකක් ගියාද? වික්‍රමසිංහලත් එක ඩීල් එකක් ගියාද? කොහොමද මේවා දැන් ඔබ නඩු දාලා තියෙනවා මේ අත්අනගොඩ ගැනීම පීටීආට තේරෙහිව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට සරත් වීරසේකර ඒව පොලිසිය භාරව ඇමති ඒ වෙනකොට DIG දේශබන්දු 17 දෙනෙක් තේරෙහිව කෝටි 10ක්ද 20ක්ද මේ වන්දිල්ලර නේද? එතකොට දැන් ඒ නඩු තිල්ලාස් කරගන්න වෙයි. නෑ නෑ මම ඩීල්ලක් දැම්මනම් නේ ඒව ඉල්ලාස් කරගන්න ඕනේ. ඒ නඩු වලට පෙනී හිටින්නේ මේ අපේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නීතිඥ මහත්තයෙ පෙනී හිටින්නේ පුල් කුමාරපිරුම. එයා ඒ නඩු ඉස්සරහට ගෙනියයි. මගේ ඒ නඩු අනිවාර්යයෙන්ම ඔහු ඉස්සරහට ගෙන යා යුතුයි. මොකද මාව නිකරුණේ අත්අඩංගුවට ගත්තා. එදා රාත්‍රියේ මාව මරන්න හැදුවා. ඊට පස්සේ මාව නිකරුණේ සිරගත කළා. රට ලේවිලක් වෙල බලපිට පුද්ගලයාට මේ විදිහට සැලකුවේ. ඉතින් මට වෙච්ච අගතියට ඒ නඩුකරය උපුල් කුමාරපිරමේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඒ අපි නිතර දකින ඒ පුද්ගලයා තමයි කතා කරන්නේ. ඔහු ඒක ගෙනියයි. ඒතර කීර්ති මම ඔබ ඒක කියන්න ඕන කොහොමද? අපි මේක ටයිප් කරලා දානකොට දාන්න ඕන හර විදිය කීර්ති රත්නායක PTA චෝදනාවලින් නිදහස්ද නැත්නම් සමස්තයෙන් නිදොස් කොට නිදහස්ද? ඔබ සමස්තයෙන් නිදොස් කොට නිදහස්. මම කියන්නේ සමස්තයෙන් නිදොස් කොට නිදහස් කරේ ඩීල් එකක් හින්දා නෙවෙයි. ඔව්. මම ලියපු දේවල් කතා කරපු දේ සියල්ල ඇත්ත. නමුත් මගෙන් පරිගැනීමට මේ ගෝඨාභය කියන පුද්ගලයා ඒ පුද්ගලයාට මෙලොව අන්ධ සංසාරයක් දන්නේ නැහැ මේ රටේ වෙන දේවල් ගැන. අර කමල් ගුණරත්නයි දේශබන්දුයි කෝල් කරලා කියපු ගමන් සර් මරු බඩුවක් ආවා කියපු ගමන් ඇවිල්ලා ඩීඔ එකට අස්සම් කරා මිනිස්සයා. හරි. ඒකයි හේතුව. ඒක නිසා තමයි නමුත් මේ රටේ අධිකරණය. අපි මේ රටේ අධිකරණය සමබර බව මේ රටේ අධිකරණයේ යුක්තිසහගත බව එහෙනම් මේ ඔප්පු වෙනවා. ඔබ මේ ආණ්ඩුව මොන චෝදනා එල්ල කරත් අධිකරණය ඔබ නිදොස් කොන් නිදහස් කරන්නේ. එහෙමයි. මේ රටේ අධිකරණය මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ පොලිසියේ අවංක මිනිස්සු වැඩි. අපි උදාහරණයකට ගත්තොත් ගෝඨාගේ ගෙදර තිබිලා 1,70,000 ලක්ෂයක් වගේ මුදලක් හම්බුණා. මේක පොලිසියට මේක අධිකරණයට ඉදිරිපත් කරාද? නැහැ. එතන ඒ විනිසුරුතුමා තමයි පොලිසියෙන් අහන්නේ කෝයකෝ සල්ලි කියලා. නැත්තම් ඒ සල්ලි ටිකත් ගල් කරනවා. එතකොට අපේ මිනිස්සු අර මේ සම්මත රාමයෙන් ඔබ්බට ගිහිල්ලා ලංකාවේ තියෙන මේ ඩෙස්ක් එකට එන සාක්ෂි ටික මත තීන්දු දෙන ක්‍රමයක් තියෙන්නේ. නමුත් ඔහු ගවේෂණාත්මක ආකාරයට ඒ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා ඇහුවා කෝ සල්ලි කියලා. එතකොට අපේ කවුද මේ විනිසුරුතුමා වගේ කරේ? ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් මේ CIA ලා පවා අද මේ වැඩට එන්නේ මුලත් ටිකක් කපාගෙන මෝටර්සයිකල් එන්නේ. ලැබෙන පඩියෙන් ජීවත් වෙන්නේ. ඔක්කොම හොරු නෙමෙයි. නමුත් අපි දැක්කා අර මේ CID එකේ හිටපු ඩිරෙක්ටර් 175ක් ලියර දාලා වෙලලා CID එකෙන් වල හොඩු විරුද්ධ චෝදනාවක් එල්ල කරනවා. නමුත් ඔහු මොකක් හරි ගෝනිසෙල් ළමක් දාලා බේරලා ගියා. නමුත් රොහාන් ප්‍රේමරත්න කියන කවුද කියලා ඔයකෙන් බේරුණාට වෙලලා පොලිසිය මිනිස්සු දන්නේ නැද්ද? දන්නවා. ඉතින් ඉතාමත්ම සුළු පිරිසක් තමයි මේ පොලිසිය හමුදාවේ රාජ්‍ය සේවයේ දූෂිත. හැබැයි මේ උසාවියට මෝෂන් එකක් දාන්නේ CID එකමයි. ඔබේ චෝදනාව සියල්ල ඉවත් කරගන්නවා කියලා.
CID එක ඉල්ලා ආස්කරගත්තේ පැහැදිලිවම මම අතිශය නිර්දෝෂී සහ යුක්තිගතුක පුරවැසියෙක් හින්දා ඔවුන්ට කිසිම හැකියාවක් නැහැ මට විරුද්ධව චෝදනාවක් ගොනු කරන්න මේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මම එක තමයි කිව්වේ බුලත් විටක් කපාගෙන මොටරසයිකලේ වැඩට එන පඩියෙන් ජීවත් වෙන අවංක නිලධාරීන් ඉන්නවා ඒ නිලධාරීන්ගේ උත්සාහය හින්දා තමයි මට නිදහස ලැබුණේ තානාපති ඔවුන් දන්නවා මාව මං ගැන හොයන්න හොයන්න මාව පිරිසිදු වුණා මං ඔබව මුරුංගත තියෙනවත් නෙමෙයි කීර්ති මම ඔබව පල්ලෙහාට දාන්නත් ඕනේ රටක විශේෂයෙන්ම ඉන්දියාව විශේෂයෙන්ම ඇමරිකාව විශේෂයෙන්ම එංගලන්තේ තානාපති කාර්යාලයක පොලිටිකල් හෙඩ් එක එහෙම සමීප සම්බන්ධයක් තියාගෙන ලේසි පාසු මිනිහෙට බෑ මයිකක මුරුංගත තියෙනවත් නෙමෙයි මොකද්ද ওই දෙන අතර තියෙන සම්බන්ධය ඔච්චර බානු ප්‍රකාශ සහ ඔබ අතර මෙච්චර ইনফরমේෂන් දෙන්න තරම් ඔබට एक मगे मम क्रियाकारी लागत वलांगु भाव अदवेदि दसाशाली यदा मे मीडिया वर्ट अविल गुहनमुदावे मट गुहनमुदावे वेदलैन हूलगा त्यप अदवेदि मे कलापे आरक्षक प्रधानी इतकोट मे जियोपॉलिटिकल एनालिस्ट मंगन होयला मंगन संबिक संबंध का पवत्तना मकल साध्य मम कथाकर्ण देवल मम इधिपत्कर तोरतूर वोट वलम भाव्यन हे भाई मम कवदाव अद लोके वटिना मध्य इंफॉर्मेशन डेटा मम कवदात मुदलट विकुल इतना मुदलट विकुल नेबट मेवेन कोट एंतरवास लेटर ऑफ डिमांड्स देखा कवील तीन एक प्रेमाली संबंध एक क्रिश जानकी श्रीवर्धन इवल तीन इलाट असाद साली ओबट विरुद्ध कुरुदुवत्त पुलिस फेमिल पुलिस ओ बरपतर चोदना करना क्रिश्चियन साली अरन तमा ओ मे चोदना ओक्कोम इल्ल करन्ने किन कथाव पिलिबंदव एतकोट एहेमना मोकद्द मे चोदना मे कीर्ति कटारिन्ने साली वलटद साली दुनोत विदरद मेहमने असाद साली हितनवा मे लोके इन्ने हम पुद्गेला मेले या वगे कियला ए कियन्ने चीत्यात देखपु गमन एतट गंड हितनवा किला या हितनवा साली देखपु गमन दिव दिक् करनवा किला या हितनवा हेबै कीर्ति रत्नायक हेमने जानकी मन डील 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 तमाइ मम जानकट मुलिम की ऊवा सुरोम मे कथा पटांगी जानकी मट अति अंदर नगिंडोण्ने ये तमाइ सलोड़ पुद्गरे हेबै ජානකී ඔබට කියන්නේ ජානකී ඔබට සල්ලි දෙන්න ඔෆර් කරන්න වගේ වටින් ගොඩින් ආවද ඩිරෙක්ට් දාන්න නැතුව නෑනේ මං කතා පටන් ගත් විදිහට දැන් ඒ කියන්නේ එයා මට මගේ ෆෝන් එකට කතා කරා ඊට කලින් එමා ආයතනයේ තවත් පුද්ගලෙක් කතා කරා මම ඔහුට කිව්වා කියන්න තියෙන දේ ලියලවන්නයි කියලා ඊට පස්සේ පැය දෙක තුනකට පස්සේ ජානකී මට කතා කරා ජානකීට කතා කරපු ගමන් මං ඇයට කිව්වා ඔය කියපු කතාව මම ඔයත් එක්ක ඇඳට නගින්නෙත් නෑ මට සල්ලි ඔෆර් කරන්නවත් එපා හැබැයි जनमाध्य विधि दिएट यागे वर्षन निकल सबंधी में युतकमाक एनु अर कलिंग कारण देखो उलवेतीगन इसराट अंड की युवकोट जानकी यागे पैत्यन तुड़ प्रमाण युवाई असाशाली कृष्यके इंदिया प्रधान कथाकर पेक ओह दूरकथने असाशाली ब्लोकरा यगे मेया गहांडगी गे मेगा कृष्यक संबंधे मो विधि तुड़ प्रमाण युव योट मम की डील कथमाइ मम मे जानकी युवा मम मे संबंधे मम करुण होयन हे भाई ओया मात्य कथा करपेट मैं अगे करण ओयाट पुलवा ओया नामल गुड हितवती अन्यामल दकुन अतवागे पुलवा ओया दी कथा करप हितवत कमट अरे लक्ष्मण कुरी के लिए कौदू दहा तीस हिरे मे ये पेरे निधहसुने अधिकार ने निधस्कोर निधहस विधा रैम नडु फाइल करना मे नडु फाइल राजपक्ष लागूमटने मे अधिकार ने वे दिन में चोदना वको मे अधिकार ने निधस्कोर निधहस्कर राजू दहात खाली गातने कर उत्साह करायला मे ये प्रेदा चोदना गुण करना बहुम पेहदली मुकदमे तो अन्न के मंग ऐट की हुआ पुल अन्न इवागे मिनसू मे नीति रेखवर ने अहिमी करपा रेखवर ने दंड की हुआ निधस्कोरा निधास्कर यदा रैम बदुल्ले महाधिकार ने नडुआ गुण विनवा योट मैं अधिकार ने निधस्कोट निधास्कर पूद्गल
වන්දනාගාර කියලා හිර කරන්නවත් මේ නියෝගයක් නැහැ. ඒ කියන්නේ මට ගැටලුවක් තියෙනවා. මට සැකේ රාජපක්ෂලා බයයි ලක්ෂ්මන් කුරේ එළියට ඇවිල්ලා කටහැරියොත් කියලා. එහෙම දෙයක්ද? ඔව් එහෙම දෙයක් තමයි. ඉතින් මොකද රාජපක්ෂලාගේ මොනවද දන්න රහස් එවන මේ ලක්ෂ්මන් කුරේ? ජය රාජඝාතනය ගැනද? ඒක අපි එළියට නම් බලමුහු. ඉතින් මං ජානකීට මම කිව්වේ මේ නීතිය රැකවරණය මේ වගේ පුද්ගලන්ට අහිමි කරන්න එපා. පුළුවන් නම් ඒ රැකවරණය ඔයාගේ ඔය හිතවතුන්ට කියලා ලබා දෙන්න කියලා. දෙවෙනි කාරණාව දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මම කිව්වා ඔය නාමල් රාජපක්ෂ රූපවාහිනී වැඩසටහනට ආවන් පස්සේ යාගෙන් ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් ඇහුවා මනෝජ් මෙන්ඩිස් මරපු මිනී මරුවෝ තාම නිදැල්ලේ ඉන්නව නේද කියලා. එතකොට නාමල් රාජපක්ෂ කියනවා ආ ඒ ගැන අපි බලා ගන්නම් කියනවා. ඉතින් මම ජානකයට කිව්වා අනේ ඒ මේ නාමල් ඒ ගැන බලා ගන්න එපා. මොකද නීතියක් තියෙනවා ඒ ගැන බලා ගන්න. ඉතින් නාමල් ඒ බලා ගන්න කියන ඒ වැඩපිළිවෙලෙන් අයින් වෙලා නීතියර දෙන්න බලා ගන්න. ඒ පණිවිඩෙත් පොඩ්ඩක් දෙන්න කියලා. මොකද ඒ කිව්වේ? ඔබ ඒ කිව්වම. ඉතින් තාම මට එකකින් උත්තරයක් හම්බුන්නේ නැහැ. හැබැයි මේ ඩීල් එකම මම අසාස්සාලියෙක්වත් කරා. අසාස්සාලට මම කිව්වා හලෝ මයික් බලන්න එපා. මොකද මේ අපිත් ඇවිල්ලා පීටීආර්ට ඇතුලේ ඉඳලා න්‍යාය ඇවිල්ලා ඔය පීටීආර්ට ඇතුලේ ඉන්න මිනිස්සු මේ නිදහස් කරගන්න යම් කිසි උත්සාහයක් දරන්න කියලා මම කිව්වා. හරි. ඉතින් මේ ඩීල් එක තමයි මම කරේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයිනේ අසාලි කෙලින්ම කියනවානේ ඔබ ජානකීගේ ක්‍රිස්වල සල්ලි වලට නටන්න කියලා ජානකී තමයි ඔයාව නටවන්නේ අල්ලේ දියාගෙන කියලා. ඉතින් මේක පොලිසියට ඇවිල්ලාත් ඔයාලට දුන්නා කියලානේ කියන්නේ හොඳට කුඳුවත්තේ පොලිසිය මේ අසාත්සාලි කියන්නේ. ආ කුරුඳුවත්තේ පොලිසියට ඇවිල්ලා මට ඔයා කියන චෝදනා 10ක් නම් ඉදිරිපත් කරේ නෑ 3ක් ඉදිරිපත් කරා. පළවෙනි චෝදනාව තමයි අනියම් සම්බන්ධයෙන්. ඊට පස්සේ මම කුරුඳුවත්තේ එතන හිටපු විභාග කරපු සීයා ඉස්සරහාම කිව්වා ඔයා කියන්න මට ඔයාගේ ගෙදරට 34 වතාවක් ඇවිල්ලා තිබ්බා කියලා ඔයා කිව්වද නැද්ද කියන්න කියලා මම අසස්සාලට කිව්වා. එතන එතන හිටපු මේ සීයා ඉස්සරහාම කිව්වා 34 වතාවක් ආවට ආවා තමයි අපේ ගෙදර මගේ ගෙදරට 34 වාරයක් ආවට ඇඳ උට ගියා කියලා කොහොමද කියන්නේ? නම් මගේ ගෙදරට මම විවාහකයි මගේ ගෙදරට ඇවිල්ලා එකපාරක් මේ ගෑනු කෙනෙක් ආවොත් මිනිස්සු හොරැහින් බලනවා. දෙවෙනි පාරට ආවොත් ඇවිල්ලා ගහනවා කාඩ් එක ඇවිල්ලා අනියම් සම්බන්ධ කියලා. ඉතින් අසස්සාලි වනු වගේ මිනිස්සෙක් ගෙදරට තිරිණි වගේ චරිතයක් 34 වතාවක් ආවන් පස්සේ එතන අනියම් සම්බන්ධයක් නැහැයි කියලා කියනවනම් ඒ චෝදනාව එහෙම චෝදනාවක් එල්ල කරන්න බැයි නම් එතන තමයි මාධ්‍ය විද්‍යාවේ කොන්ද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මම මේක කිව්වන් පස්සේ එතන පොලිසියත් ඒක පිළිගත්තා. දෙවෙනි චෝදනාව තමයි ඔහු කිව්වා මං ඔහුට කිව්වනේ මේ ටී එකේ නෙවෙයි 9M එකේ නෙවෙයි මේ ඔහුට නෙමෙයි මං ඒ කිව්වේ ඔබගේ ඉදිරි වැඩසටහන තුළදී මට කිව්වා මං පස්සේ කවුරු හරි පැන්නුවොත් මං පස්සේ වෙඩික්කාරයෙක් ඉන්නා නම් වෙඩික්කාරයෙක් දානවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මක්රිසාදයට මම ටී එකේ නෙවෙයි 9 එකේ මේක දෙකෙන්ම 100% ගහලා තියෙන්නේ කියලා. මේක මම මේ කාටවත් පුද්ගලික දෙයක් නෙවෙයි තොප්පි හරනම් දාගත්තට කමන්නේ අසාත්තාලි මේක වර නැගුවා. ඔබ කිව්වා මම CNC ගත්ත කෙනෙක් 9mm එකයි T56 එකේ වෙඩි තියන්න කියලා. හැබැයි ඔය ඒක තොප්පි දැනුත් කියන ඔබ තොප්පි හරනම් දාගන්න කියලා. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම ඔයා මට නේද කිව්වේ කියලා වාර තොප්පි හරනම් දාගන්න. ඒ කියන්නේ ඔබ ත්‍රෙඩ් එකක් කළේ අසාත්තාලිට. මට ඕන නම් වාර තියන්න පුළුවන් කියන එක. නෑ එහෙම එකක් නෙවෙයිනේ මම කිව්වේ මම පස්සේ එන පුද්ගලයා පරිස්සම් වෙන්න කියන එක තමයි කවුරුනොත් එන පුද්ගලයා පරිස්සම් වෙන්න කියන මැසේජ් එක තමයි දුන්නේ. නමුත් අසාස්සාලි මෙතන වර නැගුවා විතරන්නේ පොලිසියට නියෝගයක් ආකාරයට ඔහු කතා කරා මෙයා මේක යටතේ ඇරස් කරන්න ඕනේ කියලා. හරි. නමුත් ඒ පොලිසියේ අර මං කලින් කිව්වා කියලා එකත් ඇටවල පොලිසියට ඇවිල්ලා මේ අසාස්සාලි කොහේ හරි ඇවිල්ලා මෙතන මේ ඇටයක් මෙරිකලා තමයි මේ ඒ කුරුඳුවත්ත පොලිසියට එච්චර ලොකු පාඩ් දැම්මේ. ඒ ඇටේ කවුද කියලා මම දන්නවා. අසාස්සාලි පාඩ් දැම්මා. ඔව් අසාස්සාලි වෙන එකක් තිය අසාස්සාලි මේ ආවේ දැන් මම හරියට මට එන්න කියපු වෙලාවට මම ගියා. එතන හිටපු සීයි මහත්තයත් එතන ඇවිල්ලා හිටියා. මේ මිනිස්සයාවේ විනාඩි 15ක්ද කොහෙද ප්‍රමාද වෙලා. එද්දි වෙන පුටු වෙනුත් නැගිටිනවා. ඔව් පොලිසිය? පොලිසියෙන් ඔව්. වත් නැගිට්ටා. ආ නේ මම නම් නැගිට්ටේ නෑ. මම මට මේ මොකද්ද මේ දුවගේ සම්බන්ධයක් ගැන කියද්දි ඇවිල්ලා මම කිව්වා හලෝ තමුසේගේ දුව තමයි කතා කරේ මට. මම කතා කරන්න ගියේ නෑ. මම තමුසේට කතා කරෙත් නෑ. තමුසේගේ අයියා මල්ලේ කතා කරෙත් නෑ. ඇවිල්ලා දුවට කතා කරෙත් නෑ. මේ මිනිස්සු තමයි මට කතා කරේ. මම ඊට පස්සේ එහෙම පොඩ්ඩක් කතා කරගමන් තා පොඩ්ඩක් ඇවිල්ලා මේ පොලිසියේ මේ CI තුත්මක් ගත්තේ. නැත්තම් මේ මිනිස්සු ඇතර පොලිසිය කන්ට්‍රෝල් කරනවා. කොහොද මේ ඇටේ ඇමරිකාල ඒ ඇටේත් මන් දන්නවා කිව්වේ? මොකද කිව්වේ? ඒක පොඩ්ඩක් ඒක මම මෙතන කියන්නේ මොකද නැත්නම් ඔක් කිව්වත් ඇර මේ මිනිස්සු මට තවත් යන්ත්‍රවාසියක් කියවයි. ඒ කියන්නේ ඒ ඇටේට කතා කළා ඇටේද කුරුදුවත පොලිසියට කතා කරේ. ඔව් ඔව් එහෙම ලොකු කෙනෙක් එහෙමද? ඔව්. හරි ඉතින් ඔව්. ඊට පස්සේ මම කිව්වා මම 9mm එකෙන් T56 එකෙන් විතරක් නෙමෙයි මම මූවින් ටාගට්ස් වලට CNC ගහලා තියෙන්නේ. හරි මේක මගේ මෙරිට් එකක් මම කියලා මම එයාට කිව්වා. ඒ ඔය කියන විදිහේ මේ අසාස්සාලි කියන විදිහේ මේව නම් උනේ නැහැ. ඒ විදිහ කියන හැබැයි මම තව දෙයක් කියන්න ඕන. මම
අසස්සාලි ඇරස් කරන් පස්සේ මම ඔහුට ඔහු සම්බන්ධයෙන් කතා කර ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් එජාසිස් බුල් ඇරස් කරන් පස්සේ මම කතා කරා මම ඔහු බලන්නත් ගියා ඔහුගේ සිරම ඔහු හිටපු තැනට මම බලන්න ගියා වදුරු දීල්ලා ගැන මම කතා කරේ හරි ඩොක්ටර් සාෆි ගැන කතා කරද්දී ඩොක්ටර් සාෆිට ඇවිල්ලා චෝදනා ඉල්ල කරද්දී මම කිව්වා මේ ඔක්කොම බොරුයි කියලා මම මේ මිනිස්සු වෙනුවෙන් කතා කරේ හරි නමුත් අසස්සාලි කවුරු වෙනුවෙන්ද කතා කරේ අර ඥානසාර සාදු ගැන විතරයි एक कि राजपक्सलाई असास्तारी कमकाशीय कासी दिपेत्त अरे मट मे 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 मट असास्तारी आरक्षा क्रीम राजपक्स आरक्ष क्रीम मटवच्यने नमूत अदवेदि कीर्तिरत्न कौदिक मुस्लिम समाज तेरुन एक तमय अरे इसम सहोदरिया मम कौदा दगलवत्ने नमूत तो मम वेणुवेन මට චරිත සාහිත්‍ය නිකුත් කරලා මගේ අවංක භාවය ගැන ඔයාලා වීඩියෝ දාලා තියෙනවා. අපි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙක්. නමුත් අසස්සාලි එන්ත්‍රවාසී වුවම පොලිසියට ගියට පස්සේ ඔබ ඇත්තටම ටිකක් ලෝ ඩවුන් වුණා, බය වුණා. නෑ ලෝ ඩවුන් වුණේ නෑ. ප්‍රේමාලික ඉෂුව එකයි කතා කළෙත් නෑ. කතාන දෙයක් නැද්ද? ඉවර දැන් ඒකේ. නෑ නෑ නෑ. තව තියෙනවා. තව දැන් තමයි හොඳ හරියන්නේ. හරි. මොකද හොඳ හරිය? හොඳ හරිය දැන් අපේ මේකේ මේ ලිස්ට් එකේ මං හොඳ හරිය මං මේක මං හොඳ හරිය සම්පූර්ණයෙන්ම කියන්නේ මේ වැඩසටහනක් මදි මං මේ අර ක්ලිමැක්ස් එක කියලා කියන්නේ ඇවිල්ලා හරි ඒකේ හොඳම හරිය මං කියන්න දැන් ඔය අපේ මේ අර අනුර කුමාර් දිසානායක කතාවක් කියලා තිබ්බා අර මහින්ද සමග නැගිටුම කියලා මේ දවස්වල යනවනේ වැඩසටහනක් ඒතකොට අනුර කුමාර් කියලා තිබ්බා ඇවිල්ලා මහින්ද නැගිටවන්න තුන්දරෙක් ඕන කියලා හරි හැබැයි මට හිතෙනවා ඒ කතාව පොඩ්ඩක් මේ අවුල් වගේ කියලා මොකද මට තේරෙන විදිහට හරීම කතාව ඇතෑ වැහැරුණත් කොරහිනාවන්න බෑ කියන කතාව හරි මොකද තිරිනි කියන එකනා අපේ මහින්ද රාජපක්ෂ එක්කත් ඇවිල්ලා හොඳ සම්බන්ධයක් පවත්වන ගිහිල්ලා තියෙනවා සම්බන්ධයක් පවත්වන තියෙනවා ඔව් අර නාකි විශ්ේ ගෙටත් තුසේ කියලා කියනවනේ අන්න ඒ වගේ එක හරි එතකොට අපේ මේ මට හිතෙනවා අපේ මේ රත්තරන් රත්තරන් කියන පුද්ගලයා අර ඔය පින් ජොබ් එක තමයි කරේ. හරි ඔය මනෝජ් බෙන්ඩිස් කරේ පින් ජොබ් එක. ඉතින් මේ පුද්ගලයාද මේ සම්බන්ධය ගොඩනැගුවේ කියලා හිතෙනවා. මොකද ඔය පාර්ලිමේන්තු වල කියවෙන ප්‍රබලම මේ හිටපු කැබිනට් ඇමති අරම කියන ප්‍රබලම දේශපාලඥයා රත්තරන් තමයි. හරි. නිකන් කියනා නෙමෙයි. මොකද මම නිකන් කියන්නේ නැහැ නේ. හොඳ සාක්ෂි මේ තියෙන හින්දා තමයි මම කියන්නේ. මේ ඇමති ඔව් අපේ මේ රත්තරන් ඇමති මෙයා තමයි මේ මෙයා කරේ ඒ වගේම තමයි කවුරුත් දන්නේ නැති වුණාට ඔය මේ Facebook එකේ මේ ගියපු මේ වගේන් එහෙම වුණාට අපේ අර මේ උණුවතුරක් නිවල බොන ඒ අපේ മന്ത്രിතුමත් කෝටි 20ක් දාලා තියෙනවා තව ඉතින් ඔය වගේ හොඳ හොඳ ඒවා තියෙනවා හොඳම හරිය තමයි එළියට ආවේ නැ අනිත් එක තමයි දැන් ඔක්කොටම තියෙන ප්‍රශ්නේ කෝ සල්ලි කියන එකනේ ඔව් සල්ලි ටික මේ උණුවතුරක් නිවල බොනවා ඔව් එමැති ඔව් දැන් කෝ සල්ලි කෝටි 20ක් දාලා තියෙනවා ඔව් කෝ සල්ලි දැන් දිනනේ ගැවෙන්න දැන් අපි ගත්තොත් ඔය මුස්ලිම් මේ අසස්සාලි එයා යම් කිසි මුදලක් කොමිෂන් විදියට ගහලා මේක ව්‍යාපාරික හවුල්කාරයක් විදියට එයාත් යම් කිසි ප්‍රමාණයක් පරිහරණය කරලා තියෙනවා නෑ කියන්න බෑ මේකේ මුස්ලිම් මිනිස්සු පස්සෙන් එන්නේ දැන් ඔයාගේ පක්ෂේ හිටපු ජාතික සංවිධායක ඉල්ලා අසුනේ ඒකනේ මොකද එයා දන්නවා දැන් ඉදිරියේදී ඇති වෙන මොනතරම් කලබලකාරී තත්ත්වයකට යන්න කියලා මුස්ලිම් මිනිස්සු සල්ලි ඉල්ලන්න ආපුවාම නමුත් තව ප්‍රමාණයක් තියෙනවා අපේ මේ මාධ්‍ය ජාලාවක් හිමි ව්‍යාපාරිකෙක් තමයි තිරණයට සම්පූර්ණයෙන්ම මේ සඳහා මඟ පෙන්වීම කරලා තියෙන්නේ මේ සල්ලි කොටස් වලින්ද පෙළේ අතිවිශාල ප්‍රමාණයක් විවිධාකාරී පුද්ගලයන්ගේ නම් වලින් ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒ නම් ලයිස්තුවත් තියෙනවා අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු සල්ලි මම අර මුලින්ම කිව්වා වගේ ගොඩක් කට්ටිය කිව්වේ මේ සල්ලි දැන් උන්ඩිල් ක්‍රමයට රටින් පැන්නුවයි කියලා මම එදාම කිව්වා නෑ ලංකාවේ සල්ලි දෙනවා කියලා ඔබ කව බිලියන 10ක් කියලා මේ ප්‍රමාණය ඔව් ඒක හරිද අඩුද වැඩිද දැන් අද වෙනකොට ඒහා සමාන ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඒතර සල්ලි ලංකාවේ නෑ නෑ ලංකාවේ තියෙනවනේ මම එදත් කිව්වේ ලංකාවේ තියෙන කියලා අදත් ලංකාවේ තියෙන මේවා තියෙන කොටස් වලද පොලේ මේ කොටස් වලද පොලේ ආයෝජන කරගෙන සෙල්ලම් කතා වන්න වෙන්නේ යම් කිසි දවසක කම්පැනික් අයිති වෙනවා
කොටස් ප්‍රමාණය ගැන. එහෙමනම් දැන් අද තියෙනවා පාත් පත්‍රේ ෆෝන් කම්පැනි එකට ණයයි ලක්ෂ 4යි ගානක්. රිටර්න් වෙච්ච චෙක් දීලා තියෙනවා ප්‍රියමාලි. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට මාස 18ක් කුලිය ගෙවලා නැහැ. ඉතින් වැලේ වැල්ලති ගානට ඉඳලා තියෙන්නේ. නිලියෝ පාවිච්චි කරලා බ්ලැක්මේල් කරලා තියෙනවා. කෝල් කරලා අර කවුද ඩොක්ටර් කෙනෙක් එහෙම. ඈ මේ මේ මිලියන 550 ඩොලර් වගේ ගානක් බ්ලැක්මේල් කරලා එතනින් තමයි කට වහලා තියෙන්නේ. ඉතින් එහෙමනම් තිරිනි කියලා කියන්නේ මේ බෑන්ඩිට් කීන් වගේ චරිතයක් නැහැලා. ඒ කියන්නේ යා 2012 2013 විතර ඉඳලා වෙලා මේ පොලු තියෙන මේක තමයි කරේ. එයා ජෙනුවින් බිස්නස් එකක් කවදාවත් කරේ නැහැ. පොලු තියෙනවා බලන්න පොලිසිය වල තියෙන කේස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. යා යා ඔබ වර මාධ්‍ය ජාලාවක් කිව්වම ඒක නිකන් වෙන මේ අර්ථකථන එක එකයට එන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මාධ්‍ය ජාලාව ඇතුලේ විද්‍යුත් මුද්‍රිත සියල්ල තියෙනවද උන්ට? ඔව්. පත්‍රයක් තියෙනවා. ඔව් සියල්ල තියෙන එක්කෙනෙක්. ඡායාරූපුත් මම දැක්කා මට. ඔව් ඡායාරූපයකුත් මම දැක්කා නිකුත් වෙලා තියෙන ඔහු සමග ඉන්න එක. හරි. එතකොට එතකොට ඔබ තොරතුරු සහිතව කතා කරන වකීමක් ඇතුව ඔව් වගකීමක් ඇතුව මට ලැබෙන තොරතුරු වල අතිශය විශ්වාසවන්ත තොරතුරුනේ මම ලැබෙන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි තියෙනවා නම් දැන් අර ඉසුරු බණ්ඩාර දැන් ඔහුත් ඉන්නේ අත්අඩංගුවේ. ඔහු කියලා තියෙනවා මේ මගේ පෙම්වතිය. මම මේ මේ මටත් මංචාවක් කළා කියන කතාවල්. මේ කවුද ඒතර මේ පුද්ගලයා කවුද එපණ? ඔබ එදා චැලෙන්ජ් කරා මර්වින් සිල්වා එමත්තුමාට. ඔව් මේ මෙයා ලේකම් කෙනෙක්ද ආරක්ෂකයෙක්ද බොඩිගාඩ් වර්ගයේද හිටියේ මොවින් අයියේ කියන්න කියලා. ඒ චැලෙන්ජ් එකට මම කර උත්තරයක් දුන්නද? මෙහෙමනේ මම දැන් මෙයාගේ වයස ඇවිල්ලා අවුරුදු යාන්තම් 27 ලැබුවා විතරයි. මර්වින් සිල්වා මේ රටේ ඇමති කෙනෙක් විදිහට හිටියේ 2014 වෙනකන් විතරයි. හරි. එතකොට මර්වින් සිල්වා ඇමති කාලේ මෙයා ඇමති කෙනෙක් විදිහට හිටියා නම් අවුරුදු 17 දී මෙයා සෙක්‍රටරි වෙන්න ඕනේ. එතකොට ඒකෙන් තේරුණානේ ඒක වෙන බැරි කතාවක් නේ. ඔව් ඒක වෙන බැරි දෙයක් නේ. ඇත්තටම මේ පුද්ගලයා දැන ඇඳුනගෙන ගනුදෙනු කරේ මර්වින් සිල්ලාගේ පුතත් එක්ක. මම මර්වින් සිල්ලාට මම කිව්වෙවල එයා කිව්වනම් මේ කතාව මම අද කියන්නේ නැහැ. මර්වින් සිල්ලාගේ පුතා මාලකත් එක්ක තමයි මෙයා ගනුදෙනු කරේ. හරි. කවුද ඉසුරු බණ්ඩාර? ඉසුරු බණ්ඩාර. මාලක කියන්නේ මේ මොනවා නයිට් ක්ලබ් වලට මොනවා බෙදපු පුද්ගලෙක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. එතකොට මෙයා වැඩ කරේ මර්වින් සිල්ලාගේ සෙක්‍රටරි නෙමෙයි. සමහරක් වෙලාවට මාලකගේ සෙක්‍රටරි වෙලා අර මොනවද බෙදපුවා බෙදන්න ඇති. හරි. ඒ කියන්නේ සෙක්‍රටරි නෙමෙයි. අවුරුදු 17ක මිනිස්සුෙකුට පුළුවන්ද සෙක්‍රටරි? එතකොට ඔබ කියන විදියට ඔබ අනාවරණය කරන මේ නම් ගම් එක්ක ලොකු ලොකු අය ලොකු ලොකු විදියට හිටියන එක එක විදියට කටයුතු කරලා තියෙනවා නම් මේකේ කාටවත් සල්ලි හම්බෙන්නේ නේකුත් නෑ. කට්ටිය බ්ලැක්මේල් වෙලා අර සමහර වොයිස් කට්ස් එහෙම අපි ඇහුවේ මේ සිද්ධිය එන්න කලින් අර ෆෝන් එකෙන් කතා කරනවා දෙන්නේ නිලියක් සහ දැන් දොස්තර කෙනෙක්ද කොහෙදනේ කියන්නේ. ඉතින් එහෙමනම් සමහරු ෆැමිලි කරන නේකුත් ෆැමිලි එකකට කොහෙද ඇවිල්ලා තියෙන්නේ? කෙලිම සිද්ධිය කුරුබක් හිටියයි. තිරිනි මේ දක්වා මම ඔය කියු විදිහට ඇවිල්ලා මෙයාගේ ජීවන දර්ශනය මා උපන්නේ සොරකම් කිරීමටය. මේක තමයි මෙයාගේ ජීවන දර්ශනය. මෙයා 2012 විතර ඉඳලා මෙයා බලන්න මෙයා ගත්ත සල්ලි මොනවද කාටද දීලා තියෙන්නේ කියලා. මෙයා කිසිම දෙයක් ආපහු දීලා නැහැ. මෙයා දෙන්නේ නැහැ සල්ලි. දෙන්නේ නැහැ. මෙයා දෙන්නේ අනිත් එක මෙයා පැහැදිලිවම කියලා තියෙනවා එළිය ඉඳලා වෙලා මෙයාගේ මෙයා පණිඩියවල තියෙන වෙලා මට විරුද්ධව ෆැමිලි කරපු මිනිස්සුන්ට sorry.com මම ගෙවන්නෙම නැහැ. හැබැයි ෆැමිලි නොකරපු මිනිස්සු ගේ මුදල් ගැන මම එලියට ආවන් පස්සේ සලකා බලනවා කියලා කියලා තියෙනවා. ඒතර ඒ කියන්නේ ඔය අසත්සාලි මිලියන 80ද කෝටි 80ද මම දන්නේ ගාන වැරදි දෙන්න පුළුවන්. ඒතර මේ සියලන්ට හුලන් තමයි. සල්ලි හම්බෙන්නේ. එයා ගාන කම්බ කරගත්තනේ. එයා මේ සල්ලි ගෙනල්ලා මේ ආයතනෙට මේවා කරේ කමිෂන් එක ඇතුවනේ. එයා නිකන් ගෙනාවේ නැහැනේ සල්ලි. දැන් අපි ගත්තොත් මේ අපේ එදා මේ මේකට ඇවිල්ලා මේ ලංකාවට රටට ආදරේට බොරතෙල් ගේන්න සල්ලි ගෙනාවා කියලා කියපු පුද්ගලයා ඒ පුද්ගලයාත් මේ ගෙනාවේ මේ මෙහෙන් අතිවිශාල ලාභාංශයක් පළමුව ආයෝජනයට ලැබුණා හින්දානේ. එහෙම නැත්නම් මේ බොරතෙල් කතාවක් නෑනේ. මේගොල්ලෝ ඔක්කොම ව්‍යාපාරිකයෝනේ. අනික ඔය කමල් හසන් කියන පුද්ගලයා කමල් හසන් ගැනද ඔය කියන්නේ? ඔව්. ඒ පුද්ගලයා ගෑවිලා කොහොමද ඒ පුද්ගලයා ඔතනට ආවේ කියලා මම මෙතන කියන්න ඕනේ නෑ. නමුත් මුස්ලිම් සමාජය දන්නවා කමල් හසන් කියලා කියන්නේ මොන වගේ තක්කඩියෙක්ද කියලා. හරි. කමල් හසන් කියන්නේ තක්කඩියෙක්. ඈ? ඔබ ළඟ තොරතුරු තියෙනවද? ඔව් තොරතුරු තියෙනවා. හරි අපි අවසන් කරමු. ඔබ කෙසේ වෙතත් දැන් නිදහස් මිනිහෙක්. CID ගොනුකල PTA ඇතුළු කිසිම චෝදනාවක් දැන් ඔබට නැහැ. දැන් තියෙන චෝදනා දෙකයි. එකක් එන්ත්‍රවාසි දෙකයි. ජානකී සිරිවර්ධන යපු එන්ත්‍රවාසිය, ක්‍රිෂ්‍යකාරා අනිත් පැත්තෙන් අසත්සාලිය යපු එන්ත්‍රවාසිය. මේ දෙකට මුණ දෙන්නේ කොහොමද අවසන් වශයෙන් අහන්නේ?
මට ඒ දෙකට මම මුහුණ දෙන්නේ මම විශ්වාස කරන්නේ මේ විශ්වයේ යම් කිසි පාලනය කරන බලවේගයක් තියෙනවා. ඒ බලවේගය ගැන විතරයි මම විශ්වාස කරන්නේ. මම අදටත් යන්නේ බොහොම දුප්පත් විදිහට ගමන් කරන්නේ, කන්නේ බොන්නේ. මට නමුත් මගේ ජීවිතය ගැන මට එන අභියෝග ගැන මට කිසිම බයක් නැහැ. මම මේ රටේ අනිත් මිනිස්සුන්ටත් කියන්නේ අර CID එකේ බුලත් පිට කාලා මෝටර් සයිකල් එන CIලා අතිශය ගරු ගාම්භීරයි. ඒ වගේම අර විනිසුරුතුමල්ලා කෝයකෝ සල්ලි ඈ පොලිසියෙන් අර සම්මත රීමා ඉක්මවලා කෝයකෝ සල්ලි කියලා අහන ඒ විනිසුරුවරු. හරි? එතකොට මේ ග්ලැඩියේටර්ස්ලා වගේ සටන් කරන ඒ පුද්ගලයෝ තමයි මේ රටට ඕනේ. මම මට ඔය එන්තරවාසි දෙක ආ අදෝ ආයුක් තරංගවත් මම ගණන් ගන්නෑ. බොහොමත්ම ස්තුතියි. ගවේෂණශීලී මාධ්‍යවේදී මේ වන විට ඉතාම බරපතල ආන්දෝලනාත්මක කාරණාවක් කියලා දරව කොට තිබෙන කීර්ති රත්නායක සමග අපි සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි.